මෙම දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙනීමට හැකිවන්නේ දේව ආශිර්වාදය තුල ලැබූ වරප්‍රසාද කෙරෙහි කිතු සම්විධානන්ට තුති පුද කර සිටින වවුම් රූපවාහිනී නාලිකාවට ඉතාතර පවුලක් විසින් දක්වන ලද බැතිමර දායකත්වය නිසා වෙනි. පියනන්ගේද පුත්‍රයන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමේ ආමේ. අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙව්පියනන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, අද අප පවත්වන්නේ සුදු පවුලේ මංගල්‍යය. මේ දිනය ඉතාමත්ම වැදගත්. අද වෙන විට සමස්ත ලෝකයටම මේ සුද්ධවන්ත භාවය, ඒ වගේම පවුල් අතර සමස්ත ලෝකේ පුරා පෞල පිළිබඳව ඇති වෙලා තිබෙනා වූ තත්වය ගැන කල්පනා කර බලන විට සුදු සභා මාතාව අපට විශේෂයෙන්ම අද දිනේදී පණිවිඩ රාශියක් දෙනවා අපගේ සමස්ත ලෝකයේ පැවැත්ම සඳහා. එම නිසා මෙම උතුම් වූ දිවි පූජාවට සහභාගී වන ප්‍රථම සුළු මොහොතක් නිහඬව අපාතින් වෙලා තිබෙනව වැරදි අප දෙවියන් ඉදිරියේ පිළිගනිමු. සියලු බල දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පෞකල බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පෞකලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවත් නිත්‍ය කන්‍යමරිය තුමියද සිල් සුරුදුයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාක්ෂා කරන මෙන් අවනතව ඉලා සිටිමි. සියලු බල දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවණයට අප පමුණුවන සේක්වා. ආමෙන්. ස්වාමීනි කරුණා කරමෙන, ස්වාමීනි කරුණා කරමෙන, ක්‍රිස්තුනි කරුණා කරමෙනව, ක්‍රිස්තුනි කරුණා කරමෙනව, ස්වාමීනි කරුණා
අපි ආඥා කරමු මහත්තම දෙවි ස්වාමිනි සුද්ධ වූ පෞලේ මහගු ආදර්ශයේ අනුව ඔබ වහන්සේට ප්‍රසන්න වූ දිවියක් ගෙවන්නට ඔබ වහන්සේ අප සැම කැඳවනසේක් වේද අපගේ පෞල් ජීවිතයේදී එකමුතු වෙන්ද ප්‍රේමයෙන්ද සාමයෙන් හා සමගියෙන්ද ජීවත් වෙමින් සියලු ගුණ දහමින් සැරසී ඔබ වහන්සේගේ ස්වර්ගීය නිවහන කරා ළඟා වන්නට අපට වරම් දුනු මැනව ඔබ වහන්සේගේ පුත්‍රයන් හා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන් වහන්සේ සදාටම වැඩ සිටින සේක රාජකම් කරන සේක ආමෙන් උත්පත්ති පොතින් උපුටාගත් කොටසකි කලකට පසු සම්විධානන් වහන්සේ ආබ්‍රහම්ට දැర్శණේ වී පණිවිඩයක් දෙමින් ආබ්‍රහම් බිය නොවන්න නුඹ රක්නා පලිහ මමය නුඹේ වාසනාව අතිවිශල් යයි වදාළසේක එහෙත් ආබ්‍රහම් උත්තර දෙමින් මහෝත්තම දෙවි ස්වාමිනි දරුවෙකු නැති මට ඔබ වෙන කුමක් දුන්නත් කුමන පළක්ද ඔබ මට දරු සම්පත් දී නැත එබැවින් මාගේ ගෙදර උපන් වහලෙක් මාගේ උරුමකරු වන්නේ යයි කීය. එවිට සම්විධානන් වහන්සේ නැවතත් ඔහු අමතමින් මෙවැන්නක් නුඹේ උරුමකරු නොවන්නේය. නුඹට දාව උපන්නේ නුඹේම දරුවෙක් නුඹේ උරුමකාරයා වන්නේ යයි වදාළසේක. සම්විධානන් වහන්සේද ඔහු පිටතට රැගෙන ගොස් අහස දෙස බලා හැකිනම් ඔය තාරකා ගණන් කරන්න. නුඹේ දරු පරපුරත් එසේම වන්නේ යයි වදාළසේක ආබ්‍රහම්ද සම්විධානන් වහන්සේ විශ්වාස කළේය ඒ විශ්වාසය ඔහුගේ ධර්මිෂ්ඨකම වශයෙන් උන්වහන්සේ පිළිගත්සේක තවද සම්විධානන් වහන්සේ වදාළ පරිදි උන්වහන්සේ සාරාට කරුණාව දැක්වූසේක උන්වහන්සේ ඈට දුන් පොරොන්දුව ඉටු කළසේක සාරාද පිළිසිඳගෙන දෙවියන් වහන්සේ වදාළ නියමිත කාලයෙහි ආබ්‍රහම්ගේ මහලු වහසෙහි ඔහුට දව පුත්‍රයෙකු ලැබුවාය. ආබ්‍රහම් තම පුත්‍රයාට ඊසක් යන නාමය තැබුවාය.
දේ වචනය මෙසේය දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා ඔබගේ පිළිතුර දෙවි සමිදානන්ගේ ගිවිසුම සදහටම සිහි කරන්න දෙවි සමිදානන්ගේ ගිවිසුම සදහටම සිහි කරන්න සමිතුන්ට තුති පුදන්න इतुमांगी नामें आए दिन जाती नतरी इतुमांगी क्रिया पल करन इतुमांट गी गयन इतुमांट पसस की गयन इतुमांगी पुदुम क्रिया minihi karanna devi samidananke givisuma sadahatme sihi karanna etumange shuddha namaya gena udan anan සමිදානං සුයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේවා සමිදානන්ද ඉතුමන්ගේ බලයද සොයා බලන්න ඉතුමානන් හමුව නිතර හීබ්‍රවරුන්ට ලියූ ලිපියෙන් උපුටාගත් කොටසකි. විශ්වාසයෙන් ආබ්‍රහම් කැඳවීම ලැබූ කල තමා යන්නේ කොහිදැයි නොදැන තමාට උරුමයක් වශයෙන් පසුව ලැබෙන්නට යන ස්ථානයකට පිටත්ව යන ලෙස කීකරු වී නික්ම ගියේය. විශ්වාසයෙන් සාරා පොරොන්දුව දුන් තැනන් වහන්සේ විශ්වාස කටයුතු කෙනෙක්යි පිළිගත් නිසා නිසි වයසක්ම වාසිටියද පිලිසිඳ ගැනීමේ ශක්තිය ලැබුවාය. එහෙයින් මල කෙනෙකු වැනි තැනැත්තෙකුගෙන් පවා
ගණනින් අහසේ තරුමෙන්ද මුහුදු වෙරළේ අසංඛ්‍ය වැලි කැටමෙන්ද වූ විශාල දරු පරපුරක් ඇති විය. ආබ්‍රහම් පරීක්ෂා කරනු ලැබූ කල ඔහු විශ්වාසයෙන් ඊසාක් පූජා කළේය. ඔබේ වංශය ඊසාක්ගෙන් පැවතෙන්නේ යන දේව පොරොන්දුව ආබ්‍රහම් සතුටින් පිළිගත් නමුත් සිය ඒකජාත පුත්‍රයා පූජා කිරීමට පවා සූදානම් ව සිටියේය. මලවුන් උත්තාන කිරීමට වුවද දිව්‍යන් වහන්සේට හැකි බව ඔහු සිතට ගත්තේය. උපමානුසාරයෙන් කියතොත් ඔහුට ඊසාක් මලවුන්ගෙන් නැවත දෙන ලදී. දේව වචනේ මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. සුපවත් ජයනද. ආදියුගවලදී නොඑක් විටද විවිධාකාරයෙන්ද දිවස්වරයන් මගින් අපේ පියවරුන්ට කතා කළසේක. එහෙත් දැන් මේ අවසාන කාලයේදී උන්වහන්සේ සිය පුත්‍රයාණන් මගින්ම අපට කතා කළසේක. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සුවිශේෂක ලුක්තුමන් විසින් ලියන ලද දේවාක්‍ය මෙසේය. ස්වාමිනිය වහන්සේට මහිමය වේවා. මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව මවගේ පවිත්‍ර වීමේ කාලය නිම වූයෙන් ඔහු ජේස් වහන්සේ උන්වහන්සේට කැප කරනු වස් ජෙරුසලමට ගෙනාහ. එසේ කළේ හැම කුළුඳුල් පිරිමි දරුවෙක්ම ස්වාමීන් වහන්සේට කැපයයි සම්බිදනන් වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා ඇති ලෙස දරුවා ස්වාමීන් වහන්සේට ඔප්පු කරන පිණිසත් එහිම කියා ඇති පරිදි කොබෙයින් දෙදෙනෙක් හෝ පරිවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජා කරන පිණිසත්ය. එකල සීමොන් නම් මිනිසෙක් ජෙරුසලමේ විසීය. ඔහු ඊශ්‍රායලේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි දැහැමි බැතිමෙතකි. ශුද්ධාත්මයනනේ ඔහු කෙරෙහි වැඩමවුන්න ස්වාමින් වහන්සේගේ අභිෂේක කළ ක්‍රිස්තු සනස් දකින්නට පෙර ඔහු මරණය නොදකින්නේ යයි ශුද්ධාත්මයන් විසින් ඔහුට අනාවරණය කර ලැබ තිබිණි. ඔහු ශුද්ධාත්මාන් භාවයෙන් දේව මාලිගාවට පැමිණියේය. ලදරු ජේස් වහන්සේ පිළිබඳව ව්‍යවස්ථාවේ සඳහන් වත් පිළිවෙත් ඉටු කරනු වස් දෙමව්පියන් උන්වහන්සේ ගෙනා විට උන්වහන්සේ දෝතින් බඩාගෙන මෙසේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කළාය. සමදුනි, ඔබ පොරොන්දු ලෙසම දැන් මට ඔබ දාසයා හට
සාමසිතින් යාමට ඔබ නිදහස දී ඇත මන්ද ගැලවීම මාගේ දිනෙතින් දුටුවෙමි එකල සකල ජාතීන් අබිමුව කළ ගැලවීම ද විජාතීන්ට එළිය ගෙන දෙන ආලෝකයේද ඔබේ සෙනඟ දවන ඊසායල් වරුන්ගේ මහිමේද වේ උන්වහන්සේ පිළිබඳව කී දේ ගැන උන්වහන්සේගේ මෞපියෝද මවිත වූහ සීමොන් ඔවුන්ට ආශිර්වාද කරමින් උන්වහන්සේගේ මව් මරිය තුමීට කතා කොට මේ දරුවා ඊශ්‍රායෙලේ බොහෝ දෙනෙක්ගේ වැටීම සහ නැගිටීම පිණිසත් ප්‍රතික්ෂේපට ලක්වන සලකුණක් වන පිණිසත් නියමව සිටී එසේම ඔබම හදවත කඩුවකින් අන්නු ලැබුවාක් මෙන් තුවාල වනු ඇත මෙසේ වන්නේ බොහෝ දෙනෙක්ගේ සිතේ රහස් කල්පනා එළිදරව් වන පිණිසයයි කීය තවද අශ්‍රෙබ්ගේ පෙළපතින් පැවතේන මනුවෙල්ගේ දුවක් වන බොහෝ වායස්ගත ආන්නා නම් දිවස්වරියක් වූවාය විවාහයෙන් පසු සත් වසක් සැමියා සමග විසූ ඈ හතරවනි හතර අවුරුද්දක් වයස්ගත් වන තුරු වැඳුවක්ව සිටියාය ඈ දේව මාලිගාවෙන් ඉවත්ව නොගොස් දිවාරා දෙකේම උන් උපවාස හා යාඥා පවත්මින් වන්දනා නමස්කාර කළාය ඈද ඒ මොහොතේම අවුත් දෙවියන් වහන්සේට තුති පුදා ජෙරුසලෙමේ විමුක්ති අපේක්ෂා කළ සිරු දෙනා හට උන්වහන්සේට ගැන කතා කළේය ජෝසප් හා මරියා සමජාන් වහන්සේගේ ව්‍යවස්ථාව අනුව සියල්ල ඉටු කළ පසු ගලීලේ නාසරෙත් නම් නුවරට පෙරලා ගියාහ දරුවා වැඩි ශක්තිමත්ම ප්‍රඥාපූර්ණව වැඩි විය දෙවියන් වහන්සේගේ ප්‍රසාදය උන්වහන්සේ කෙරෙහි විය සුවිශේෂ වාක්‍ය මෙසේය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි සුදු පෞලේ මංගල්‍ය අද සමස්ත ලෝකේටම ඉතාමත්ම වැදගත් පණිවිඩ රාශියක් ගෙනේනෝ අද මුළු ලෝකේටම ආකෘතියක් හොයනවා නම් පෞලක් කෙසේ විය යුතුද කියලා මොඩල් එකක් හොයනවා නම් මේ සුද්ධ වූ පෞලේ තිබෙන ආකෘතිය අනුගමනය කරන්නට පුළුවන් මේ සුද්ධ වූ පෞලට ප්‍රශ්න නොතිබුණා නෙමෙයි මේ පෞල ආරම්භයේ සිටම විවිධාකාර වූ මහා ගැටුම්බලට මැදි වුණා ශුද්ධාත්මයන්ගේ ආලෝකයෙන් දෙව්මෑණියන් තුල ජේස් වහන්සේගේ ඉපදීම සිදුවෙන විට ජුසේතුමාටත් මරිය වහන්සේටත් මහා පුදුම පිළිවෙලට සමාජ ඉදිරියේ ප්‍රශ්නවලට මූණ දෙන්නට සිද්ධ වුණා ඔවුන්ගේ පෞල් ජීවිතයේ සම්පූර්ණයෙන්ම උඩු යටි කිරි වුණා විවිධ ප්‍රශ්න නිසා නමුත් මේ හැම ප්‍රශ්නකදීම දේවමෑණියන් සහ ජුසේතුමන් එකට හිටියා මම මුලින්ම ඔබේ අවධානය යොමු කරන්නේ අන්න ඒ කාරණයට අද විවාහය කියන එක පෞල් ජීවිතේ ආරම්භ වෙන්නේ එතනින් විවාහය අද ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබෙනවා අවුරුද්දකට පෙර තමයි බොහෝ අය විවාහ වෙන්න පෙර පුදුම සූදානම් වීමක් වෙනවා මා දැකලා තිබෙනවා බොහෝ විවාහවලට ගියාම උදේ 1ේ ඉඳලා එහෙම නැත්නම් 2ේ ඉඳලා රෑ 12ේ ඉඳලා සූදානම් වෙලා ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඇවිල්ලා දිව්‍ය පූජාව තියෙද්දි ලෙඩ්ඩු වගේ ඉන්න ළමයි විවාහ වෙන අය ඒ නිසා අප මේ විවාහය
ව්‍යාපාරයක් කරලා තිබෙන සමාජයට සුද්ධ පෞල ඊටාත්ම ගැඹුරු පණිවිඩයක් ගේනවා. ඒ ගැඹුරු පණිවිඩය තමයි සුද්ධෝ කියලා කියන්නේ හෝලි කියලා කියන්නේ set apart for God. දෙවියන් වහන්සේට අයිති දේ සුද්ධවන්තයි. අප කියනවා පල්ලිය මිනිසුන් සාන්තුවරුන් සුද්ධවන්තයි. දෙවියන් වහන්සේට අයිති. එමනම් විවාහ ජීවිතේ මූලික වශයෙන්ම දෙවියන් වහන්සේගේට අයිති උන්වහන්සේගේ නිර්මාණයක්. එම නිසා අනවශ්‍ය පිළිවෙලට ව්‍යාපාරික ගතව කරන මේ විවාහය පිළිබඳව නැවත නැවත හිතා බලන්න මං හිතන්නේ අපිට කාලය උදා වෙලා තිබෙනවා. ඒකම කැමති තව කොටසක් ඔබට පෙන්වුම් කරන්න. මෙතන තිබෙනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැඩි ශක්තිමත්ම ප්‍රශ්නාවෙන් පූර්ණ වුණා කියලා. මම විශේෂයෙන් කැමති පොඩි අදහසක් ඔබට ගෙනහර පාන්න. මේ ප්‍රශ්නාව කියලා කියන්නේ wisdom කියලා කියන්නේ මොකක්ද කියලා. ප්‍රශ්නාව කියලා කියන්නේ wisdom කියලා කියන්නේ අපි කියනවා wisdom කියන එකට wisdom is a combination of experience and knowledge කියලා. ප්‍රශ්නාව කියලා කියන්නේ දැනුම සහ අත්දැකීමේ එකමුතුකමයි. කෙනෙකුට දැනුම තිබුණ පමණින්ම කෙනෙක් ප්‍රඥාවන්ත වෙන්නේ නැහැ. කෙනෙකුට ඒ වගේම අත්දැකීම් තිබුණ පමණින්ම කෙනෙක් ප්‍රඥාවන්තෙක් වෙන්නේ නැහැ. මේ දෙකම ඕන. ජේසුස් වහන්සේ සමස්ත ලෝකයටම මහා බලපෑමක් කරේ මේ ප්‍රශ්නාවෙන් වැඩිලා. අද අපට විශේෂයෙන් අවශ්‍ය කරලා තිබෙනවා මේ ප්‍රශ්නාව මේ පවතින වාතාවරණය තුළ. අප ජීවත් වන ලෝකෙම රෝහලක් බවට පත් වෙලා ඉවරයි. හැබැයි අප එක එක දෙයක් තේරුම් අරන් තිබෙනවා. අපි හැමෝම උස්ම ගන්නේ එකම වාතය කියන එක දැන් පෙන්눔 කරලා ඉවරයි අපිට උත්පත්ති කතාවේ කියා දෙන. ඒක නිසා මා ඔබට මතක් කරනවා විශේෂයෙන් මෙන්න මේ තත්වය ඔබගේ පවුල් අතර රඳව ගන්න. මේ රෝගී වෙලා තිබෙන ලෝකේ රටේ ඔබේ අසල්වැසියා ගැන හිතීම පවුල් ජීවිතයේ වැදගත්ම කොටසක් කියන එකත් මම මතක් කරනවා. තව දෙයක් මම කැමති ඔබට සඳහන් කරන්න. අපි කියනවා මේ කසාදයක් කරගන්නවා කියලා. කසාදෙන් විවාහයෙන් තමයි පවුලක් ආරම්භ වෙන්නේ. මේ කසාදය කියන වචනය ලංකාවට එන්නේ ඉතාලි භාෂාවෙන්. ඉතාලි භාෂාවෙන් අපි කියනවා කාසා කියලා. කාසා කියලා කියන්නේ ගෙදර, හෝම් කියන එක. එතකොට මේ කසාදය කියලා කියන්නේ ගෙදරට ගෙන එනවා කියන එක. ලංකාවට මේ වචනේ එන්නේ කසාදය ඒ ඉතාලි භාෂාවෙන්. සමහර අයට කසාදය අද කසායක් වෙලා තිබෙනවා. අපි අන්න ඒකත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන. මේ තිබෙන වාතාවරණය තුළ විවාහ ජීවිතවල ඇති වෙලා තිබෙන සමහර ගැටලු අලුතෙන් කියන්න දෙයක් නෙමෙයි. සුද්ධ වූ පවුලෙන් අපිට ගන්න තිබෙන ආදර්ශයමයි. අද විවාහ වෙලා ගොඩාක් විවාහක පවුල් අද දුක්ඛිත තත්වයට දුකටපත් වෙලා තිබෙනවා. ඒ අය ෂණික තීරණ ගන්න. එකට ජීවත් වෙන්න බැරි බවක් මුදල් පස්සේ මුදල්ම මුල් කරගත්තු එව නැත්තම් වෙන සියලු දේ භෞතිකවාදීව එකතු කරගන්න දඟලන සමාජයක විවාහය පෞල් ජීවිතයේ දෙදුරුම් කමින් තිබෙනවා. ඒ නිසා මා විශේෂයෙන් ඔබට මතක් කරනවා මේ කතෝලික විවාහය කවනන්ට් එකක්. මේක කොන්ට්‍රැක්ට් එකක් නෙමෙයි. මේක දෙවියන් වහන්සේ ඇති කරන දෙයක්, උන් වහන්සේ තුල තිබෙන දෙයක් මිසක් මේක ගිවිසුමක් නෙමෙයි. දෙවියන් වහන්සේ අපව නිරන්තරයෙන්ම අපට ඒ දේ මතක් කරනවා. ඒ නිසා මා විශේෂයෙන්ම ඔබත්
मतकरण कारणा की प्याक्तिबेन ओबे दारुआंगे जीवित बलट तमंगे विवाह जीवित पाउल जीवित हरियट बलपान पाउल बिहिवेन ओना ईट पासे तमय अनित्ताय बिहिवेन जेसुस वहां से डात उन वहां से बिहिवेन निसल्ला पाउल अक्तिबुना एक निसा मेकी तामत्म वैदगत अब मेक तेरुंगान ओना एक निसा තාත්තලාට දරුවෝ ඉන්නවා කියන එක ගොඩක් වැදගත් නෑ මෙන්න මෙහෙම නොවුනොත් ඒ තමයි තාත්තලාට දරුවෝ ඉන්නවා කියන එක වෙනම කතාවක් දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් ඉන්නවා කියන එක තමයි ඔබට කවදරි අහන්න පුළුවන් වෙන්න ඕන අම්මා කෙනෙකුට දරුවෝ ඉන්නවා කියන එක මහා ලොකු කතාවක් නෙමෙයි නමුත් දරුවන්ට මරිය වහන්සේ වගේ අම්මා කෙනෙක් ඉන්නවා නම් ඒකයි වැදගත්. ඒ නිසා ප්‍රේමණීය සහෝදර සහෝදරියනි මා විශේෂයෙන් ඔබට අද දිනේදී මතක් කරනවා දෙවියන්ට අයිති ජීවිත මේ වෙලාවේ මේ සමාජයේ රටේ ලෝකේ පවතින මහා අමුතුම වසංගතයකට මුහුණ දීලා තිබෙන සමයක් අපිට හිතා ගන්න බෑ ලෝක ඉතිහාසයේ අමුතුම පරිච්ඡේදයක් අප ගතං ගම ගතං කරමින් සිටින්නේ අපිට ඒක හොඳටම පේනවා සමස්ත ලෝකෙම ගත්තම කිසි කෙනෙකුට කිසි විද්‍යාවකට තාම හරියට හොයා ගන්න බැරි වුණ අලුත් අලුත් ප්‍රභේද එනවා කියන මේ රෝගය අපි කාටවත් පේන්නේ නැහැ නමුත් අපි හැමෝටම මහා බලපෑමක් කරනවා प्रेमणीय सहोदरे सहोदरिणी अप हेम के निगम जीवित वलट दिव्यान वहांसेगे बलय अपट पीनुनाट उन्वहांसे महाबलय गत्व अपे जीवित रहसिन दकिनो एक निसामा आराधने करनो अम्मलाट तात्तलाट होंदम यहापत तात्ता के निक्वेन अम्मा के निक्वेन बुरुवें කවදාවත් දිනන්නට බෑ කොයි හරි තැනකදී අවසානයේදී කෙනෙක් ඒ තුලින්ම නැති වෙනවා එම නිසා ප්‍රේමණීය සහෝදර සහෝදරියනි අප මේ දිව්‍ය පූජාවට සහභාගී වෙමු යහපත් ක්‍රිස්තියානි පෞල් ඇති කර ගන්නට ඒ දෙන්නා වූ පොරොන්දු පල්ලියට ගිහිල්ලා ඒවා ඒ ආකාරයෙන් ඉටු කරන්නට දෙවියන් වහන්සේගේම වරප්‍රසාද ලෙස ලැබෙන ලිසිල්ලමින් අපි යාඥා කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මා විශ්වාස කරමි. අහස පොළවද පෙර නොපෙනෙන සියල්ලද මව වදාළ සියලු බැලති පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ඒකචන්ද පුත්‍රයානන්ද එකම ස්වාමීන්ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන් වහන්සේ සෑම කල්තම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකෙන් ආලෝකයද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මානු නොලැබ පියාණන් වහන්සේ සමග එක බවත්වයේ ඇතිව උන්වහන්සේ වැඩසිරිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවුන ලැබුවේය. මිනිස්සපුදේසාද අප ගැලවීමුදේසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කවින් මරියාවන්ගේ මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යාව වූසේක. තවද උන්වහන්සේ අපුදේසා පොන්සියෝ පිලාතු යටතේ කුරුසයනකසුරු ලැබ මරණ වේදනා විඳ උකුත් වී තැන්පත් කරන ලැබූසේක. ශුද්ධ ලේවිනි පරිදි උන්වහන්සේ තුන්වන දා උත්තානූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩසිටිනසේක. ජීවතුන්ද මළුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සම්විධානන්ද
ජීවදායක ආනන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන් වහන්සේ පියානන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබන සේක. උන් වහන්සේ දිවසිවරුන් මගින් කතා කළ සේක. අපෝස්තුලරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මනුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමෙන්. ප්‍රේමන්ත සහෝදර සහෝදරණිය, අප විශ්වාසයෙන් යුතුව දෙවියන් වහන්සේ තුළ උන්වහන්සේ කැමැත්ත සුල සියල්ල ජයගත හැකි බව විශ්වාස කරමින් අප මේ ආචාර්යවලට සහභාගී වෙමු. අති මහෝත්තම දෙවි පියාණනි, අප ඉඳේරානන් වන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියාණන් ඇතුළු අප රට සියලු රදගුරු, පූජක හා පැවිදි උතුමන් ඔබ වහන්සේගේ දිව්‍ය සංරක්ෂණයට නතු කරගෙන ඔවුන් සැම ඔබ වෙත ඔබ වහන්සේගේ සියලු වරප්‍රසාද දානය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. ආදර දෙවි පියාණනි, ඔබ වහන්සේගේ ප්‍රේමය පිරුණු ශ්‍රී ලංකාවක් තුලින් යහපත් හෙටක් ගොඩ නැගීමට අවශ්‍ය ශුද්ධාත්ම බලය හා ශක්තිය සියලුම ශ්‍රී ලාංකිකයන්ට හා ජනනායකයින්ට දානය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. දයාබර දෙවි ස්වාමිනී, අප රට වෙසෙන සියලුම මාපිය දූ දරුවන් ශිදු පවුලේ ආදර්ශමත් පවුල් දිවිය අනුසාර කරමින් ආදරය, ප්‍රේමය, වැයවීම සහ කැපවීම තුල ඔවුන් සැම එකතු වී දේව වචනය සමග නිරන්තර යදුමෙන් ඔබ වහන්සේට සමීප වී ඒ තුලින් තම අසල්වැසියන් සමගද යහපත් කිතුණු පවුල් ලෙස දිවි ගෙවීමට දේව ආදරය යහමින් ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. සර්ව බලධාරී දෙවි මහෞත්තමයාණනි, ඔබ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයා මෙලවට එවා වදාළහක් මෙන් මේ කාලය තුල අප රට තුලත් පැතිර පවතින COVID-19 වසංගතය ඔබ වහන්සේගේ ආදරයේ බලමහිමෙන් අවසාන වෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. මේකදී අපගේ ස්වාමිනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සහෝදරනි, මාගේ සහෝබගේ ආගය සිල්බල දෙවියන් වහන්සේට
प्रसन्न वन पिनिस याज्ञा करन्न स्वामी महंसेगे नामेत प्रशंसावत महिमयात तत्तुनु सदाद अपरतमन महंसेगे मुलुशुद्धो सभावत प्रयोजने अतनु सदाद उपगे हस्वलिन स्वामी महंसे में आगे पिलिगन्ना सेक्वा देवी स्वामिनी අපි වහන්සේ ඉදිරියේ බගයපත්ත පුද කරන මේ යාගේ පිළිගැනීමට කරුණා කළ මැනව දේව මාතාවන් හා ශාන්ත දුසේ මුරුදුන්ගේ යාඥා පීඨෙන් අපේ පවුල් සමාදානෙන් සහ වහන්සේගේ වරප්‍රසාදේ පිහිටවාලුව මැනව මේකදී අපගේ ස්වාමීන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් स्वामी वहन से उब समग वन सेक्वा उब समग वन सेक्वा उबगे सित्य मुकरन स्वामी वहन से वित यमुकर सितिमु आपगे दिव्यन स्वामी वहन से ट स्तुति करमु एयोग्य उद इतुद क्रियावकी परिशुद्ध प्याननी सील बलति सदातन देवी स्वामिनी आप स्वामी ने क्रिस्तस वहन से मगिन सैम कल हिद सैम तन हिद आप वहन से स्तुति पुद करीम सबबिन्म योग्य युत्वे साधारणे गैलवीम दायके ओबहांस के गैलवी में महिमे ओबहांस तुल बैबलिन्ने ओबहांस के धर्म्यांगे अपगे दुबल मिनिस बाव गलवागत खाले मिनिस बावे अभिमाने निम्हिम नमैतिव महत्तु सेम ओबहांस के देवी बावे साभागी वान्नेट द हैकी वान्ने अपगे मरणीय सुभावेट अमरणीय भावे अगे हिमिकर दुन्ने एहिन सुरदूतिन्गे साधुनादेट अपगे गीत रावेद एकरमिन ओबहांसगे महिम प्रभवे अपि मेसे गायना करमो परिशुद्धय स्वामिनुन शुद्धय समिदुन शुद्धय समिदुन शुद्ध समिदुन शुद्ध समिदुन अवस्तरे मिहितानये दिगंतये पीरितिरे पीरितिरे ए महिमें असिरिय लंदो स्वादये इसे स्वामिनी उपांसे सबविन्म सुविशुद्धय सियलु सुविशुद्धतावे उल्पुत बांसे माय एन बांस के आत्मन के अनुभवेन मे पांडु परिशुद्ध वात करन मेन अपि आय देमो अपे से अदनि मे पांडु अप उदेसा अपगे स्वामिन वन जेस क्रिस्तुस वांस के श्री शरीरय श्री रुधिरय बबट पत्वन सदाय उन्वांसे दुक्साहित मरणेट कमेत्तेन तमन पवरा देनु पेर पूपे रगिन वांसरे तुतिपु दमिन एय खडासुवकी श्रावकीन दमिन मेसे वदालसेक ओब सम मेनगिन अनुभव करन्न सबबिन्म मे ओब उदेसा पवरा देनु लबन मागे शरीरयाई रात्रि भोजने वरंद उपासव उन्वहन से सिम कुसलान रगिन नैवद तुतिपुदासव की श्राप किंडे मिन में सेवा दाल सेक ओब सैम मेन गिन पाने करन सबबिन्म में आबिन वूद
अनंत उदगीस मीमागी रुद्र कुसलानाय पौकमाव संधाव बोधिसाद सियलु मनुष्येन दिसाद ए वगुरुन लबन्ने मासे किरिम पिनिस मेय सिदु करन्न अप विश्वास करना बिरहास प्रकाश करबो प्यानने उन वहां से मारदे उत्तान सी पत्मिन जीवन दायक पोपेद गैलुमदायकुशन दप्य बट पुद करमु ओबहामे सिटमिन बट सेवे कण सुदसन वशेन सैलकी मैन पी बोहान स्तुति पुदमु क्रिस्त स्वाहन सगे श्री शरीर श्री रुदर सहभागी बन्ना वप सम दिनम शुदात्म सत्कनु लाभन लेस अपी अवनतमाय सिटिमु स्वामिनी मुल्लवे पत्र पवत्न बगी शुद्ध सभाव सीकल मेनव फ्रांसिस नेमति पुदपियानंद मेलकम रांजित नेमति अप रदगुरु तुमंद एतुमंगे सहायक रदगुरु तुमल्लाद सकल पूजक पिरिस समग इम सभावदाय गुणीन पिरिपुन वन्नट सरसो मेनव उत्ताने बलाप्रयोत्तियु मियगिय अपगे सहोदर सहोदरियंद दयानुकंपाव करे विश्वास करमिन एतिउ नेसुनु अनिकु सियलंद सीकर ओब वहांसगे श्रीपत मंडले आलोकित पिलिगत मेनव अपसियन दयानुकंपा कल मेनव भाग्यवत माताओं वन खन्य मरियावंद भाग्यवत पोस्तल वरुंद सैम कल्लिम उपहांस्य कमत्ति करमीन दिव्यु शील सुधवंत्यन समग सदा चीवर साभागी भीमट अप सुदसन कल मेनव तवद हुनहा समग उपहांस प्रशंसा क्रीमटद उपहांस के महिमे वर्णा क्रीमटद उपहांस के पुत्र जेसु क्रिस्तु स्वहांसे मगिन अपट वरम तुन मेनव उन्वांसे मागिंद उन्वांसे समगद उन्वांसे केरेहिद सियलु बलति देवी पियाननी शुदात्मनन हा समग इक्को वेडवसन्ना उन्वांसेट सकल गौरवयत महिमयत सदाहट मात्वेवा प्रेवांत सहोदर सहोदरिणी समस्त लोके पवत्म रंदा पवतिन्ने पौल जीवित मूल करगनाय विविध मतवाद विविध अदहस निसा अद इतामत्म भयानक पिलुवल्ट पिरिहिमें तिबेन्नित अलूत केला हितनायगे पौल सह विवाह सह खसाद जीवित आय एमनिसा अप समस्त अपे रटे जनताव तुल मे विवाह तुल तिबेन पौल तुल तिबेन ගැඹුර තේරුම්ගෙන යහපත් කතෝලික ක්‍රිස්තියානි පෞල් මෙන් ජීවත් වන්නට උන් වහන්සේගේ බරම්බිල්ල මෙන් අපි මේ ආඥාවට සහභාගි වෙමු ස්වර්ගයේ බැරිසිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රේ නාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙහි සිදු වේවා අපගේ දිනදා පෝෂණය දා අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප ක්ෂමා කරන්නාක් මෙන් අපගේ වැරදිද ක්ෂමා කළ මැනව
පාපස්සාවන්ට අසුවීමට අපට නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සුලේ යහපතින් මුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමයේ දෙන මෙන්ද අපි ආයදිමු. එවිට වහන්සේ කරුණාබර පිහිට ලැබ නිරතරම පවින් මිදී සීල කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවානත් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීම භාගවත අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක් නිසාද රාජ්‍යද බලයද මහිමේද සදාතම වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුවකී ශ්‍රාවකින් නමතාව අදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබගේ ස්වභාවයේ විශ්වාසයේ සලකා ඔබගේ කැමැත්ත පරිදිම සභාවට සාමයේද සමගිය දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක රජකම් කරන සේක. ආමෙන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. ඔබ එකිනෙකට සාමය ප්‍රාර්ථනා කරන්න. සුරේලියෙන් ලොව පොබෝදන අජබාලක ජේසුස් සමිදුනේ අප වෙත ඔබේ කරුණාසිත යොමු කරනු මැනේ නුඹි පාප අතුර නසන ලොව පොබෝදන අජබාලක ජේසුස් සමිදුනේ අප වෙත ඔබේ කරුණාසිත යොමු කරනු මැනේ නුඹි පාප අඳුර නසන බාලක ජේසුස් සමිදුනේ අප වෙත ඔබේ සුරසාමය නිතින දෙනු මැනේ. මෙන්න දේවාජ බාලකයානෝ මෙන ලොවේ පවරණ තැනන් වහන්සේ අජ බාලකින්ගේ භෝජන කැඳවීම ලද්දූ භාග්‍යවන්තයෝය. ස්වාමී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචන පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ජේසු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සත්ප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබ වහන්සේගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරු ඔබ වහන්සේට විරුද්ධව කළ අනතරවලට බොහෝ සේ වික්ෂෝප වේමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබ වහන්සේට ආදරේ වේමි. මේ ආදරය නිසා ඔබ වහන්සේව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින්
आत्मिक आकारेन वत लबा गन्नट कैमति वी बोहो से आशावेमी जेसु स्वामीन वहंस मागे हृदयट वडिन वासो दे ओब वहंसे सबैलेसिन देन मावित वेडियासे सिपाचार कर स्तुति करमी ओब वहंसेट वेडियें वेन काटवत आदरे नोवेमी ओब वहंसे गेन किसी कलेक अहक नुवन्नट मट करुणा कल मेनव आमे अपे आच्छा करमो देवी प्याननी सुदो पाउले आदर्शवत जीविते अनुगमने करमिन देवियन वहां सेट सहा अपगे असल वैसियांट दे आदर्शे देमिन यहां पत कितनो पाउल मिन जीवत वन्नट सैम दिनाटम उपहां से गेम वरप्रसादे दाने कल मैनव मिकदे अपगे स्वामिन चेस क्रिस्तुस वहां से दिसाम अपट लबेवा आमें स्वामिन वहां से उब समगवन सेक्वा ओब समगदवन सेक्वा सिर बलिति देव महोत्तमयानन वन पियानोद पुत्रयानोद शुद्धात्मयानोद ओब सील देनाम आशीर्वाद करन सेक्वा आमेन यान सामय रगिने यान देवयान वहन्सेट सोस्त्र वेवा පෝචායාකය ඔබ වෙත ගෙනීමට හැකි වූයේ දේව ආශිර්වාදය තුල ලැබූ වර ප්‍රසාද කෙරෙහි කිතු සම්මිතානන්ට තුති පුද කර සිටින වවුම් රූප වාහිනී නාලිකාවට හිතාදර පවුලක් විසින් දක්වන ලද බැතිපර දායකත්වය නිසා වෙනී